मगे महत्व अहिंसक कोहे हरी इन्नवन मगे महत्व केंगे एआवा अतपया कड़ल हरी पुलवनम के नत्तान मगे तरो तात के नोन अभी हरिम सतुट जीवत्न पौल अपिट करदर पिट करदर तिबुण कालिया तिबुना ए काले मेहमदया सिद्धुनानम एतम हित हता कन्न तिबुना ඒ කරතරේ ඉවර වෙලා අපි සතුටින් ජීවත් වෙලා හිටියේ දරුවන්ගේ අනාගතේ පටන් ගත්ත විතරේ තාම. ඇයි අපිට මෙහෙම දෙයක් උනේ? මේ පසුගියදා වැලිබඩ නගරයෙන් අස්සන්නට ලැබුණු එතනිය සිදුවීමකින් අසරණ වුණු කාන්තාවකගේ විලාපයයි. ඇයි එසේ විලාප නගන්නට උනේ? ඇගේ සෞන්දර්ය හිටි හැටියේ අතුරුදන් වීම හේතුවෙන්. මීට වසර කිහිපයකට ඉහතදී රටම කම්පා කරවමින් කාන්තාවන් කරුණාවක් දිනෙන් දින අතුරුදන් වීමේ සිදුවීම් වර්තා උනේ රත්නපුර කොට කිතන ගම්මානයේ. ඒටම් සමානකමක් දක්වද වැලිමඩ ප්‍රදේශයෙන් මෙවන විට අතුරුදන්ව ඇතේ පිරිමි පුද්ගලයන් වන අතර වසරක කාලයක් තුළ මිලිස පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. වැලිමඩ පොලිසියේ අපරාධ අංශයේ තොසිත් කුමාර් මහතාගෙන් මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බවයි. එසේම මෙම සිටියට සම්බන්ධ බවට සැක කරන හැටන්සා නවලපිටිය ප්‍රදේශවල තාවකාලික පදිංචිකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ ඇති බවත් කිය සිටියා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා අතුරුදන්ව ඇත්තේ වැලිමඩ කෙසල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවක වූ 46 හැවිරිදි ප්‍රේමසිරි නිලුම් දෙනිය නැමැති. ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරමින් සිට ඇති අතර දරුවන්ට ආහාර රැගෙන එම සඳහා වැලිමඩ නගරයට ගිය අතරතුර ඔහු කිසියම් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක බලහත්කාරයෙන් නම්ව පැහැරගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි කරගෙන තිබෙනවා. පැහැර ගැනීමේ සිටියට අදාළ CCTV දර්ශනද සෑගෙන ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නොමැති බවයි වාර්තා වන්නේ. පැහැර ගැනීමට ලක්කෝ ප්‍රේමසිරි නිලුම් දෙනිය මහතා දරුවන් දෙදෙනෙකුගේ පීක්. ඔහුගේ වැඩිමහල් දියණිය චාමිකා ගයත්‍රි බණ්ඩාරවිල මධ්‍ය විදුහලේ උසස් පෙළ හදාරන අතර දොමිදු කල්හර වැලිමඩ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. තම ස්වාමි පුරුෂයා අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරිගේ පිරියවන නිල්මිනි සේමචිත්‍ර මහත්මිය මෙලෙස අදහස් පළ කර සිටියා. පසුගිය 26 වෙනිදා මගේ මහත්තයා වැඩට ගිහින් හවස 2:00 විතර ගෙදර ආවා. නැවතත් හවස 4:00 විතරට උඹට ගියේ එළවලුයි හවස තේබුණ මොනවා හරි අරගෙන එන්නම් කියලා. අපි මහත්තයන පරක්කු නිසා හවස 5:30 විතර මහත්තයට කෝල් කරලා බලුවා. එතකොටත් ෆෝන් එක වැඩ කළේ නෑ. එය අතුරුදන් වෙලා අදට දවස් 26ක් වෙනවා. අපි දන්න දේවාලේ ගණ කියා. සාත්‍තර අනුකොට කියන්නේ 3 දෙනෙක් එක හිර කරගෙන ඉන්නවා කියලා. දරුවෝ කියනවා තාත්තා කවදා හරි ආපහු එයි කියලා. පොලිසියෙන් කියන්නේ ඔයාලත් හොයන්න ඔයාලට තොරතුරක් આવොත් අපිට කියන්න කියලා. නමුත් තාමත් විසඳුමක් නෑ. මම දන්න විදියට මගේ මහත්තයට තරහකාරයෝ හිටියේ නෑ. අපි කුළුබඩු පැකට් කරලා අලෙවි කිරීම ස්ටෑන් රැකියාවක් විදියට කළා. අපට ව්‍යාපාරයේ සති 4 කරන්න පුළුවන් වුණේ. පස්වෙනි සතියේ මහත්තය නැති වුණා. මහත්තයා යකේ කාර්යාලේ කවුරු ආශ්‍රය කළාද කියලා අපි දන්නේ නැහැ. ගමේ සංගීත සම්දර්ශන වලටත් යනවා සින්දු කියන්නේ. ඊට අමතරව එයා මාකොල්පෝරු පිරිත් මණ්ඩපත් හදනවා. මාකොල් කෙතරකදී ඇරෙන්න මත්පැන් පානය කරන්නෙත් නෑ. ගොඩක් ආගම දහම එක්ක බැඳිච්ච කෙනෙක් කියලා. අපි මහත්තයව කැලය ගානේ පාරවල් ගානේ ගංගාවල් ගානේ පීර පීර හෙව්වා. ඒ පාරේ හවස යනකොට එක සෙරප්පුවක් පර්ස් එකක් එන දාල ගිහින් තිබිලා හමු වුණා. ඒව හම්බ වෙලා තිබුණේ ඇටම් පිටිය හරියදී. පොලිසියට අපි මේ ගැන කිව්වම යාළ කිව්වේ ඔයාලා හොයලා නිසා ඒව ඉපැත්තට කවුරු හරි කෙනා තන්නෙත් කියලා. මේක මේ මීට වැඩිය දේවල් සිද්ධ වෙලා තියෙනවා. මීට වඩා අවධානයෙන් කටයුතු කරලා මෙවැනි අපරාධ වළක්වන්න කටයුතු කරන්න කියලායි අපි පොලිසියෙන් නියමන්නේ. මේ වගේ දේවල් යට යන හින්දා තමයි මේක මේ වගේ අපරාධ තව තවත් සිද්ධ වෙන්නේ. සියපාල සහෝදරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරිගේ සහෝදරිය වන ධනවතී මහත්මියද මෙලෙසින් සඳහන් කර සිටියා. මගේ මල්ලිට මොන වුණාද කියන්න අපි තාම හරියට දන්නේ නැහැ. CCTV කැමරා දර්ශන වල තියෙනවා 3 දෙනෙක් ඇවිල්ලා මල්ලිව ත්‍රිවිල් එකකට දාගන්නවා. වැලිමඩේ ඉඳලා ත්‍රිවිල් එකේ ගෙනහින් බතුල්ලිට වෙනත් වාහනයකට දාගත්ත කියලා ඒ ත්‍රිවිල් එක අයිති කෙනා කියලා තියෙනවා. අපේ මල්ලි සතෙකුටවත් හිරිහැරයක් නොකරන හරි අහිංසක කෙනෙක්. එයා දරුවන්ටයි බිරිඳටයි හරි ආදරේ. දරුවෝ බිරිඳ වෙනුවෙන් තමයි එයා හැමදේක්ම කරේ. එයාට ඇයි මෙහෙම උනේ කියලා අපි තාමත් කල්පනා කරනවා. මේ සිටියත් එක්ක මල්ලිගේ පවුල ගොඩක් අස්සරණ වෙලා ඉන්නේ. දරු දෙන්නත් එක්ක බිරිඳ දැන් තනි වෙලා ඉන්නේ. අපි ඉල්ලන්නේ කොහොම හරි මගේ මල්ලිව හොයලා දෙන්න කියලා. අර අස්සරණ දරුවෝ දෙන්නට තාත්ත උන බිරිඳට සැමිය උන ඉතින් කොහොම හරි මල්ලිව හොයලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි ඉල්ලන්නේ.
මේ අතුරු තන්වීමේ වේදනාව දැනෙන්නේ ප්‍රේමසිරිගේ පවුලේ අයට මිස වෙන කාටද. දරු දෙදෙනෙකුට පියෙකුත් බිරියකට සැමියෙකුත් අදහිමි වෙනවා. ඒ දරුවන් තම ආදරණීය තාත්තා කොයි මොහොතේ හෝ යලි ගෙදර එවියන බලපොරොත්තුෙන් මග බලාගෙන සිටිනවා. පහර ගැනීම සිදු කළ හේතුවක සේයාවක්වත් නොදන්නා ඒ දරුවන් මෙන්ම බිරියද මේ මොහොතේ අන්තස්සරණව සිටින බවට නම් සැකයක් නැහැ. ඒත් පිළිතුරු නැති මේ ප්‍රශ්නයට හෙට දිනේ සබදහම පිළිතුරු ලබා දෙනු ඇත. ඒ පිළිතුරෙන් මේ දරු දෙදෙනාටත් ඔහුගේ බිරියට සැනසීමක් ලැබේවා යන්න අප සමගී පතමයි. ප්‍රේමසර නෙළුම් දෙනිය මහතාගේ අතුරු දැන්වීම සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙසද ඔවුන්ගේ පවුලේ ඥාතීන් එල්ලා සිටියා. දරුවන් දෙදෙනා තාත්තා කවදකම හරි ගෙදර එයි යන බලාපොරොත්තුවෙන් අදටත් බලා සිටින බවයි බිරිය සඳහන් කර සිටින්නේ. තමන්ගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවද නැත්ද, තාත්තට කරදරයක් නැද්ද කියලාවත් දැනගන්න ඒ දරුවන්ට විදියක් නෑ. බිරියට තමන්ගේ සැමියා ඉන්නවද, එයා හොඳින් ඉන්නවද, කාලබීලා ඉන්නවද, සැමියට කරදරයක් නැද්ද කියලා බිරිය දන්නේ නැහැ. බිරිඳ කියන්නේ තමන්ගේ සැමියාගේ අතපයක් කඩලා දැම්මත් කමක් නෑ, අනේ ගෙදරට ගෙනල්ලා දාන්න, කොහොම හරි සනීප කරලා සැමියා ළඟ තියාගන්නම් කියලා. සැමියෙක් නැතුව බිරිඳ සමාජයේ තනි වෙනවා කියන්නේ ඒ අසරණකම වචනෙන් විස්තර කරන්න බෑ. විශේෂයෙන්ම දරුවන්ට පිය සෙනෙහස අහිමි වීම, බිරිඳට සැමියා අහිමි වීම, මේ හැම දෙයක්ම එකිනෙකට ගොනු වුණාට පස්සේ පුදුමාකාර අසරණකමකට කාන්තාවන් වගේම දරුවන්පත් වෙනවා. තමන්ගේ හොඳින් ගෙදර හිටපු, තමන් එක්ක දහවලේ හොඳින් කතා කරගෙන හිටපු, තමන්ට කෑම ගේන්න කියලා ටවුන් එකට ගියපු ඒ ටික වෙලාවට තමන්ගේ තාත්තව පැහැර ගන්නවා. ඒ වේදනාවේ දරුවන්ගේ හිත් තුළ, ඒ බිරිඳගේ හිත් තුළ කැකිරෙනවා. ඒ වේදනාව දන්නේ ඔවුන් විතරයි. කිසිම කෙනෙක්ට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. අනේ අපොයි කියනවා හැරෙන්නට ඒ පියා නැති අඩුව, ඒ සැමියා නැති අඩුව පුරවන්න කිසිම කෙනෙකුට බෑ. ඒ අතුරුදන් වෙච්ච පියාව ගෙනත් දෙන්න පුළුවන් නම්, ඒ අතුරුදන් වෙච්ච සැමියාව ගෙනල්ලා දෙන්න පුළුවන් නම් මේ මොහොතේදී ඔවුන් වෙනුවෙන් කරන්න ඕ ලොකුම යුතුකම සහ වගකීම වෙන්නේ ඒ දේ විතරයි. ඒ නිසා අතුරුදන් වෙච්ච ප්‍රේමසිරි නෙළුම් දෙනිය මහතාව හැකි ඉක්මනින් තමන්ගේ දරුවට බිරිඳට නැවතත් රැගෙන වෙත්තෙන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ තියෙන උතුම මනසත්කම. කෙනෙක්ට හිරිහැරයක් පීඩාවක් කරලා කෙනෙක් තව කෙනෙක් තෘප්තියක් ලබනවා නම්, තව කෙනෙක් ඒකෙන් ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ හැම දෙයක්ම තාවකාලිකයි කියන එක විතරයි අපිට කියන්න පුළුවන්. කෙනෙක්ට වේදනාවක් දෙද්දී තව කෙනෙක්ට ඒක සතුටක් වෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාවට පත්වෙන කෙනාගේ පවුලේ උදවිය කොයිතරම් වේදනාවක් විඳිනවද. ඒ නිසා කිසිවෙකුට කරදරයක් පීඩාවක් නොමැති ඒ වගේම ප්‍රේමසිරි නෙළුම් දෙනිය මහතාට කිසිම කරදරයක් පීඩාවක් නැතුව නැවතත් තමන්ගේ බිරිඳ වගේම තමන්ගේ දරු දෙදෙනාගේ තුරුලට එන්න වාසනාව උදා වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්තා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසත් පාතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමග. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.